අයිබෝවන් සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා වින්දනයේ උදෑසන සිකුරාදා දවසත් එක්කයි ඔබ දැන් මෙතන පටන් අපිත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අද දවසේ හිතන පතන සියලු වැඩරාජකාරී හැම දෙයක්ම හිතන පතන විදිහටම සාර්ථකව කරගන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දැන් ඔබ ඊයේ දවසත් එක්ක අද ජීවත් වෙන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් අතීතයත් එක්ක අද දවස ගත කරන්න උත්සාහ කරනවා. මොකද ගොඩක් වෙලාවල් වලට මිනිස්යෙන් විදිහට අපිට නේද අපේ ජීවිතයේ සාර්ථක වීම අසාර්ථක වීම තියෙන්න පුළුවන්, පසුබැසීම් තියෙන්න පුළුවන්, පසුතැවීම් තියෙන්න පුළුවන්, ඒ වගේම අපිට අහිමි වීම තියෙන්න පුළුවන්, අපේ අපිට ආදරය කරන අපි ආදරය කරන අය අපිව අතහැරලා යන්න පුළුවන්. මේ සිදුවීම් අද දවසටත් වළංගුද? අද දවසේත් ඔබ කල්පනා කරනවද මේ ගැන? අද දවසේත් ඔබ මේ දේවල් ගැන හිතලා දුක් වෙලා කනගාටු වුණොත් අද දවසේ වැඩ කටයුතු කරගන්නට හැකියාවක් ලැබෙයිද? නැහැ නේද? අද දවසේ විතරක් නෙමෙයි දෛනික ජීවිතේ වැඩ කටයුතු මේ හැම දෙයක්ම අපිට අඩාල වෙන්න පුළුවන් නේද? ඉතින් ඒ නිසා මිනිස්යෙන් විදිහට අපිට අතීතයේ යම් දෙයක් වෙන්නට පුළුවන්, ඊයේ දවස තුල යම් දෙයක් වෙන්නට පුළුවන්, අපි බැනුම් අහන්න පුළුවන්, අපි සමාජයේ ටිකක් අප්‍රසාදයටපත් වෙන්න පුළුවන්. මේ මොන දේ වුණත් අපි හිතා ගන්නට ඕන අද දවස තුල ඒ පරණ දේවල් අපේ අත්දැකීම්. මේ අඳුරු සෙවණලිත් එක්ක අපි තවදුරටත් ජීවත් වෙන්නට ඕනේ නැහැ. අපි අපේ ජීවිතය ආලෝකමත් කරගෙන අපි ඉදිරියට බොහොම සාර්ථකව ගලාගෙන යනවා නම් මම හිතන්නේ අපි ජීවිතේ බොහොම සාර්ථකයි නේද? කාන්තාවන් තමයිලු ගොඩක් වෙලාවට මේ අතීතයත් එක්ක ජීවත් වෙන්නේ. ඒක නිසාම තමයිලු ওই ප්‍රේම සම්බන්ධතා, විවාහ ගැටුම් ආදී දේවලුත් ඇති වෙන්නේ මේ අපි හැම වෙලාවෙම අතීතයේ ආවර්ජනය කරන නිසාලු. හැබැයි පිරිමින් මේ ගෙවෙන අලුත් මොහොත සමග ජීවත් වෙනවලු. ඉතින් කාන්තාවන් කියන්නේ අපි හරිම ශක්තිමත් නේද? ඉතින් අපිට පුළුවන් ඕනම පිළණයක් දරා ගන්න පුළුවන්, ඕනම දෙයකට අපිට ශක්තියක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ හැම දෙයක්ම අමතක කරලා අපේ අතීතය ගැන මතක් කරලා අපි මේ අනාගතය අඳුරු කරගන්නේ නැතුව ජීවිතේ බොහොම සාර්ථකව ඉදිරියට යන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනාව තියෙන උදැසනින්ම. ඉතින් අද දවසේදීත් ඔබ ගොඩක් ආදරය කරන කලා ශාස්ත්‍රයේ අපේ රංගන ශාස්ත්‍රයේ විශේෂයෙන්ම හිරු ටීවී අපිට ගොඩක් සමීප රංගන ශිල්පිනියක් අපි කැඳවා ගත්තා. ඇගේ සුන්දර ආපාසල් අතීතය පිළිබඳවයි අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. එනිසා එකතු වෙන්න මේ විශේෂාංගය මේ ගුරු පාරේ. හිරු ටීවී අපිට ගොඩක් සමීපයි කියලා කිව්වේ ආටක නාටක, සට කපට, ක්ලාස් සිංහල ක්ලාස් මේ හැම ටෙලි නිර්මාණයක් තුළදීම ඇයගේ රංගන දක්ෂතාවයන් අපි අත්විඳිනවා, අපි රසවිඳිනවා. ඉතින් ඒ නිසා වෙන්ම අපි හිතුවත් දවසේදී ඇයට ආරාධනා කරන්න මේ ගුරුපාරේ විශේෂාංගයට ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් ඇය රොෂානා ඔණ්ඩච්චි. ආයිබන් රොෂානා. ආයිබන්. මුළු ජීවිතේ හොඳයි. මේ දවස්වල ක්ලාස් සිංහල ක්ලාස් ෂූටින් තියෙනවද? ඔව්, ලැබෙන සතියේ ෂූටින් තියෙනවා. කොමාරි හොඳින් දවස ගත කරනවා දුවත් එක්ක. හරි. එහෙමනම් අද දවසේ මේ ගුරුපාරේ විශේෂාංගය මට හිතනවා බොහොම සුවිශේෂී විශේෂාංගයක් වෙනවා කියලා. මොකද අපි රටක් ආදරය කරන, රටක් ගරු කරන, අපේ නර්තන ශාස්ත්‍රයේ අපේ දේශීය නර්තනය මේ වෙනකම්ම බොහොම සුරක්ෂිතව ආරක්ෂා කරගනිමින් අපේ දෑයේ දුවදරුවන්ට තිරින කරන බොහොම සුවිශේෂී ප්‍රවීණ නර්තනාචාර්යවරයෙකුගේ බිරිඳ කියලා කිව්වතින් හරි. ප්‍රවීණ නර්තනාචාර්ය කුලසිරි බුදවත්තයන්ගේ ආදරණීය බිරිඳ. ඉතින් ඇයත් අපේ ශාස්ත්‍රීය ගොඩක් ගරු කරන ආදරය කරන චරිතයක් නේමාලි බුදවත්ත. ආයිබන් සුබ දැසනක් කියලා ගොඩාක් ගෞරවයෙන් පිළිගන්නවා. ආයි. කොහොමද මිස් ජීවිතේ? හොඳයි. සුන්දරයි. කාර්යබහුලයි. එදා දකින්න කොටත් ඒ රෝ ඒ විදිහමයි. අද දකින්න කොටත් ඒ රෝ ඒ විදිහමයි. මොකක්ද ඒ සුන්දරත්වයේ රහස? රහස නර්තනය. නර්තනය ඕ හිත සතුටින් කාටවත් වෛර කරන්න නැතුව දරුවොත් එක්කම මම හිතන්නේ කාලය ගෙවෙන හින්දා වෙන්න ඇති. තාම තරුණ්‍ය බව තියෙන්නේ. අනිවාර්යෙන්ම ලොකු පුතෙක් ඉන්නවා නේද මිස්? ලොකු පුතෙක් ඉන්නවා. අවුරුදු 29ක් පුතාට. අවුරුදු 29ක් ඒ වගේම සුබ ආරංචියකුත් තියෙනවා. ඉක්මන් මේ අවුරුද්ද විවාහ වෙනවා. විවාහ වෙනවා. හරි. එහෙමනම් රොෂානා අපිට කියන්නකෝ පාසලේදීද මෙතුමිය මුණ ගැහෙන්නේ? කොහොමද මේ සුවිශේෂී ගුරුතුමිය ඔබට මුණ ගැහෙන්නේ කියලා? නෑ. පාසලේදී නෙමෙයි. මම පාසලේදී ඇත්තටම කිසිම දෙයකට සම්බන්ධ වුණ නැති කෙනෙක්. කිසිම දෙයකට සම්බන්ධ නෑ. මොකද මම ඉදිරිපත් වීම අඩුයි. ඇත්තටම මිසුයිස නිසාතම අද මම මෙතන ඉන්නේ. මොකද මම ක්ලාස් එකට ගියාට පස්සේ තිබ බය ඔක්කොම නැති කරේ මිසුයිසයි. අපිට බැනලා වින නෑ මෙහෙම කරන්න. සමහරට මට මේ අද උදේත් මතක් වුණා මිස් කිව්වා මේ ටේබල් ෆෑන් එකක් වගේ හැරෙන්න එපා මතකද මිස්? ළමයි වෙන ළමයි නටනකොට මේ හොඳට ජවයෙන් නටන්න එහෙම. ඉතින් ඒකත් එක්ක මට මිස් හම්බුනේ ක්ලාස් එකේදී. ඒ ස්කෝලාන කාලේ කියන්නේ වාගේ ඉදිරිපත් වීමක් තිබුණ නැද්ද? නැත්නම් ගුරුවරු ගුරුවරියන් වාගේ දක්ෂතාවයක් තියෙනවා කියලා හඳුනාගත්තේ නැද්ද? නෑ, මම ගියේ ඇත්තටම යහපත් වෙන්න ඉර කන්නේ ආරාමෙට. ඉතින් ගොඩක් අර තරංගේ වැඩි
ඉතින් ගොඩක් ඉදිරිපත් වෙන මම හරි බයයි ඉතින් මම පැත්තකටලා ඉන්න කෙනෙක් විස්තරත් මතකද මුලින් ආව කාලේ මම පස්සට එනයි හැබැයි ඉතින් මල්ල දෙන්නේ කින්නේ මේ අක්ක පවුලනේ මිස් මල්ල දෙන්න පොඩි ඉතින් ඊට පස්සේ ක්ලාස් එකට ආවට පස්සේ තමයි ඒ බය නැති වෙලා ඉතින් මට මේ රොෂානා රඟපානවා රඟපාන්න ගියාම මට පුදුම හිතුණා. ඒ කියන්නේ පන්තියට එන කාලේ මෙයා හරි කුලෑටි බොහොම පස්සක පිටි පස්සටම වෙලා ඉන්න ළමයි. ඉතින් ඇත්තම මේ අර අර කියනානේ සාමාන්‍ය ජීවිතේ ළමයට සෞන්දර්ය කියන එක අවශ්‍යයි. ඒකෙන් ළමයිගේ සමහර විට ගමන් මාර්ග හැම එකම වෙනස් වෙන්න පුළුවන්. අනිත් එක ඉතින් රශාන ඉගෙන ගත්ත හොඳ පාසලක් හොඳ විනයක් තියෙන ගුඩ් ෂෙපර්ඩ් කන්වෙන්ට් කියන්නේ ගෑනු ළමයිට හැදෙන්න පුළුවන් හොඳම. එතන මොකද මමත් ආගමික පාසල් වල තම අධ්‍යාපනය ලැබුවේ. ඒ සිස්ටර්ස්ලාත් එක්ක ඉන්න ළමයිගේ තියෙනවා යම්කිසි ඩිසිප්ලින් එකක් තියෙනවා. ඉතින් ගුඩ් ෂෙපර්ඩ් කන්වෙන්ට් එකේදී ළමයිට අනවශ්‍ය විදිහේ දේවල් වලට සම්බන්ධ වෙන්න බෑ. ඉතින් ඒ හින්දා ඒ බයත් මෙයාට තියෙන්න ඇති. කොහොම නමුත් ඉතින් මට මෙයා රඟපානවා දැක්කම මට පුදුම හිතුණා. හැබැයි ඉතින් රොෂානා කියලා කිව්වම නේමාලි මිස් ටිකක් ඉතින් පෙනුමෙන් දැන් අපි දැන් උනත් ඇත්තටම සුන්දර කෙනෙක්නේ. ඒ පැහැයත් එක්ක පෙනුමත් එක්ක ඕනම කෙනෙක් ගැහැ යනවනේ. එතකොට මං හිතන්නේ මේ නේමාලි මිස්සත් එහෙම විශේෂත්වයක් තිබුණ නැද්ද දැන් කුමියාගේ දක්ෂතාවයන් එක්ක මේ පෙනුමත් එක්ක පාසලේ? ඇත්තෙම මට පන්තියකට එන ළමෙක් ළමයි අතරින් මට සමහර හුඟක් ළමයි විශේෂ වෙන ළමයි ඉන්නවා. ඒ අයව මං හුඟක් ඉදිරියට ගන්නවා. යන්න පුළුවන් ගමන් ඉතින් දැන් මෙයා කෙටි කාලෙකදී අද උදේ මට මෙයා අපේ කාඩ් එක පෙන්නුවා. මෙයා පන්තියට ආව ඒකෙ හැම වෙලාවෙම අසනීප මාස ගණන් නෑ උසස් පෙළට නිමාඩු නිවාඩු මංකු ආමි වගේම තමයි දූත් පන්තියට එන්නේ කියලා. දැන් දුවත් මං හිතන්නේ නැත්නේ දුවවත් මම මිස්කෙන් අහලා කොහොමරි එක වසර පටන් ගන්න තිස්සල මම දුවව ක්ලාස් එකට දැම්මා. ඇත්තට දුවත් අද මේ අපේ ශේෂ්ත්‍රේ ඉන්නවා. ඉතින් දුවත් ඒ ආවේ මිස් නිසා තමයි. හැබැයි ඉතින් අම්මි වගේම තමයි දුවවත් දැන් පන්ති නවත්තලා ඉතින් දැන් ආයි ආයි පන්ති යන්න. ඉතින් හැබැයි මගේ ඉස්සගේ ටිකක් හරි සැරයි පන්ති වලට හරියට වෙන්න ඕනේ. නැත්තම් එහෙම මේ නවතින්න කියන අම්මට මනාගාල කියලා මේව ගෙදර තියාගන්න. ඒකට තව ටික දවසකින් එනම් දුව නවත්තයි. දැන් කියලා හොඳම සිද්ධියක් ඔය උපේක ගංගඩ වෙල හොඳ දැන් කැම්පස් ගිහිල්ලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා විශ්වවිද්‍යාල කතික ආචාර්ය විදිහට ආවා. ඉතින් ශේෂ්ත්‍රය තුලත් පිළිගැනීමක් තියෙන දරුවේ. ඉතින් උපේක පන්තියට එනකොට එක දවසක් මට තාම මතකයි සර් උපේකගේ කාඩ් එක බලලා පැමිණීම දුරවලයි මේම කාඩ් එක අරන් මේම විසි කරා එන්න පකිවා ගිහිල්ලා ඉගෙන ගන්න කො ඕන පැත්තක. ඉතින් අඬහට ගියේ කාඩ් එක අරගෙන. හරි එහෙමනම් මේ ගුරු පාරේ විශේෂංගෙන් දන්නවනේ අද දවසේදී අපි කාගේ සුන්දර පාසල් අතීතයේ පිළිබඳව මතක් කරන්න කියලා. ඉතින් එකතු වෙලා ඉන්න පුංචි විරාමයක් ලබා ගන්න සූදානම් වෙන විරාමෙන් පස්සේ නැවතත් අපි එකතු වෙමු. පඳුරු 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 මනාදස පඳුරු කියන්නේ සල්ලි බන් සල්ලි සල්ලි මේ 1000ට 3000ක් තියෙනවා. ෂොක් 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 කියලා බෑ. අනිවාර්යෙන් මම ගන්න ඕනේ. අනිවාර්යෙන් ගන්න ඉතින් රඟ පාන්න පුළුවන්ද කියලා බලන්න ඉපැයි. හරි මෙහෙමයි කොන්දේසිය මගේ අතේ දිනවා තොණ්ඩු තුන පසරෙන් නම් තොණ්ඩු තුනක් තියෙනවා. මම මේ තොණ්ඩු තුන මෙහෙම උඩ දානවා. දැන් බැටරනහම එක තොණ්ඩුවක් ගන්න ඕනේ. එතකොට ඒ තුණ්ඩුවේ තියෙන ලියලා දෙයක් තමන් ඒක රඟපාන්න ඕනේ. හරි ඒ ලියලා තියෙන දේ රඟපාන්න ඕනේ. ඔන්න දැන් තුණ්ඩු තුන මේව දානවා. ඇයි සර් එකක් මං තුණ්ඩු තුනම අරගෙන තුනේම තියෙනව රඟපාන්නම්. හරියට පැහැදිලි කරන්න ඕනේ එකක් ඉස්සල් කරලා පෙන්නන්නකෝ එකක්. ඔන්න තුණ්ඩු තුන දැම්ම. ගන්න. බලන්න කුරුළු මොකක්ද තියෙන්නේ කියලා කියන්න. ආදරණීය ප්‍රේම ගීතයක් ආදරණීය ලෙස නර්තනයක් ඉදිරිපත් කරමින් රඟ දක්වන්න. හරි මම අවස්ථාව දෙනවා. ගුරුළු ඔයා ගීතය කියන්න නටන්න. මම? ඔව් කියන්න. කියන්න ගීතය. කියන්නද? කියන්න. කොමල බබා මුකුළු බබා අපේ ළඟට එන්නකෝ. උඹරි බබා බුලද කතා අපට කියා දෙන්නකෝ. උඹල කතා කොමල කතා
ගන්න පඩිකම තියන්න අරන් වරන් ඉන්න බලන්න. ඇයිද බුලති දැක්කේ? නෑ නෑ මගේ බඩ නගලඩ අපා. උගුරට ආව ඔක්කොම. ඇති ඇති ඇති. දැන් ඉස්කෝලේ යන කාලේ ඉදිරිපත් වීමේ හැකියාවක් නැහැ කියලා කිව්වට අද වෙනකොට මේ හාස්‍ය උත්පාදනය කියන දේ ප්‍රසන්න හැම කෙනෙකුටම කරන්න බැරි. දැන් මට නම් බෑ ඔදී ළඟපාන්න අවංකව. දැන් මේ කොහොමද මේ ටැලන්ට් එක කවුද අඳුරගත්තේ සහ රංගනයට එන්නට කවුද අතහිත දුන්නේ සහ අපි කතා කරමු මේ නිර්මාණය පිළිබඳවත් ටිකක්. රංගනයට නම් අත දුන්නේ මිස්ලා තමයි. ඉතින් මිස්ලා නිසා තමයි ආවේ. මිස්ලාත් එක්ක අපි ක්ලාස් එකේ නටනවා දැකලා තමයි මම විශ්වලම් විෂුවල් එකකට අරගෙන වෙර්ලියත් අයියාගේ ඊට පස්සේ රෝමියෝ ජූලියට් කියලා පළවෙනි මගේ ටෙලි නාට්‍ය ඒකට ගත්තා. ඊට පස්සේ එහෙම තට්ටු ගෙවල් එහෙම දිගටම ආවේ. එතන මේ වෙනකොට අවුරුදු 16ක් විතර අපේ කලා ශාස්ත්‍රය තුළ ඉන්නවා වගේ නිර්මාණ 40කට 50කට වගේ ටෙලි නාට්‍ය වල දායකලා තියෙනවා නේද? වගේ මොකද මේ හාසු උත්පාදනය ගැන හිතන්නේ? නේ මන්ද කොහොමද චේන්ජ් වෙන්නේ දැන් මේ සබ්බකෝලයෙන් ගිහිල්ලා මේ වගේ මෙවැනි චරිතවලට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහොමද? මම හිතන නර්තනය වෙන්නේ නැති. නර්තනයත් එක පැත්තක් නේ. අර බය නැහැ දැන් අපිට ඉදිරි මම වේදිකා නාට්‍ය දැනට මම පහක් කරනවා. එකත් එක්ක මේ ක්ලාස් සිංහල ක්ලාස් ගැන කතා කරොත් මම මේකට ගත්තේ ටොලමී අකිල බේරත්න. එයාට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් එයාගේ අධීක්ෂණය දෙකනේ අපිට හරි ලේසි වැඩ කරන්න එතන. අපි හරි ටීම් එකක් විදිහට වැඩ කරනවා. ඉතින් මේක නම් ඇත්තටම අපිට කියන්නේ අපි නිකන් ඉන්න වගේ අපිට එච්චර ගාණක් නැහැ. ලැජ්ජාවක් පොඩ්ඩක් වෙනම අවතීර්ණ වෙන්න ඕනේ නැහැ නේද? නෑ නෑ. ඔතනදී දැන් අපි 13 දෙනෙක් විතර ආටිස්ලා එක දවසේ සමහරට හම්බ වෙනවා. ඉතින් විජය අයියා ගොඩාක් උදව් කරන විජයනන්දසිරි අපිට. ඔරෂන්. මම හාසි උත්පාදනය වලට ආසයි. නමුත් ඊට වැඩිය මං ආසයි නිකන් පොඩක් ඔය ගැමි චරිතයක් කරන්නට තාම ලැබිලා නැහැ ඒක. ඒක තමයි දැන් මුල් කාලේ දැනන් බැලුවහම මේ එක්කෝ බටහිර බටහිර චරිත වෙස්ටර්න් කැරක්ටර්ස්. දැන් හාසි උත්පාදනයේ කොටු වෙලා වගේ දෝ කියලා දැනෙනවා. කොටු වෙලා වගේ එකක් දැනෙනවා. කැමති ගැමි චරිතයක් කරා. ඔව්. කොහොමද මං හරි විනෝදෙන් ඉන්න කෙනෙක්. විහිළු කරත් ඕන කෙනෙක් එක්ක හරි විනෝදෙන් ඉන්නවා. සමහර ඒකත් වෙන්න ඇති හේතුව. දැන් මේ නේමාලි මිස්ලාගේ ක්ලාස් වලට සම්බන්ධ වෙලා නර්තනය හදාරනකොට එක දවසක් හොඳටම සහල් වල උණ ගත්තලු නේද? මිස්ටර් මතකද ඒක? ගාල්ලේ ෂෝ එකට ගිහිල්ලා 99 සහස්රේ 2000 ලබනකොට. ඔව් 2000 ලබනකොට. රූපහායිනියේ වැඩසටහන මට අපි නෑ වගේ ගිහිල්ලා මුහුදේ. ඔව් ඔව්. ස්ටේජ් එක හදලා නැති නිසා සර් කොයි සංගීත තිබුණේ නෑ. රෑ රෑ තිබුණේ. දවල් කට්ටියත් එක්ක ගිහින් නෑවා. ඔව්. ඊට පස්සේ මට ඊට කලින් දවසේ නෑවේ. නමුත් මට අපි මට ඔරොද්දු දෙන්නේ නැතු මට මේ උණ හැදුණ හොඳට මුණ. දැන් අම්මා තාත්තත් නැහැ මුකුත් නැහැ මිස් තමයි අම්මා වගේ මට මාව බදාගෙන මේ ඊට පස්සේ අපි හිටිය තැනට ඩොක්ටර් කෙනෙක්ව ගෙන්නලා කෙන අපිව ගෙනිච්චෙත් නැ වෙන තැනකට ළමයිව ආරක්ෂා කරන්න ඕනි සමගද ටීචර් කිව්ව හැමතිස්සෙම අපි ලොකු අගකීමක් අරන් ඉන්න වෙලාව ළමයිව ගෑනු ළමයිව ඩොක්ටර් කෙනෙක්ව ගෙන ලේඩි ඩොක්ටර් කෙනෙක් වේත් ගෙනාවේ ගෙනල්ලා මට බෙහෙදිලි ඉන්ජෙක්ෂන් එකකුත් ගැමදුකොයිස මං අඬලන්න. ඇත්තම මේ දැන් රොෂානට එහෙම මතක තියෙනවා. මට එහෙම අර ළමයි ගොඩාක් එක්ක ඉන්නේ හින්දා මේ කොයිතරම් නම් සිසු පිළිසක් මේ වෙනකොට අපේ ශාස්ත්‍රය තුළ මං හිතන්නේ නර්තන ආචාර්යවරුන් බවට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ කොයි හරි సౌందර්ය විෂයක් ඔස්සේ ඉදිරියට ගිය කෙනෙක් ඉන්නවා නම් මං හිතන්නේ බුදවත්ත සර්ගේ. ඔව් දැන් බලනකොට ඔයත් එහෙමනේ මට දැන් විස්තර කියනකොට මේ ඉස්සර සර් එතකොට කෑගල්ල ඉඳන් තම මවණල්ල ඉඳන් තම ජයන්ත අයියගේ ඔය කොට්ටාවේ තිබ්බ පන්තියට එන්නේ. මම හිතන්නේ ක්‍රිස්තර බුදවත්ත සර්ගේ මුල්ම ක්ලාස් එක වෙලාව. ඔව් ඉතින් ඒ පන්තිය දැන් මේ දුවත් නැටුව එක්කම මට හරි සන්තෝෂයි. මොකද ශාස්ත්‍රයේ තුල කවුරු හරි යම් තැනක ගිහින් ඉන්නවා නම් එයාට කොහොම හරි පොඩි හරි ටච් එකක් බුදවත්ත කියන නාමේ තියෙනවා. ඉතින් ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඇත්තෙම දැන් අර රොෂානාගේ හාස්‍ය ජනක රඟපෑම් දැක්කම මටම හිතාගන්න බෑ මේ ළමයා මේව රඟපානවද කියලා. ඒ තරමටම ලැජ්ජාවට ඇඹරි ඇඹරි හිටියේ. අඩුව ගානේ මේ එක්සර්සයිසස් අපි සාමාන්‍යයෙන් පැයක් විතර සාමාන්‍ය මිස් පැබාගයක් කරනවා. ඒකටත් මම යන්නේ නැහැ. මම ලැජ්ජාවට ඉස්කෝලේ දවා මේ ක්‍රීඩාවකටවත් සම්බන්ධ වෙන්නේ නැහැ. නෑ. යාළුවෝ හිටියා යන්නේ නැහැ කිසිම දෙයකට. මොකද මගේ ගේ ළඟ තිබ්බ ඉස්කෝල ළඟ මං කොටහෙනමයි ගම. ඉතින් තාත්තා උදේට ගිහිල්ලා දානවා අහනේ. ආයි හවසට ඉතින් ඒ චුට්ට දුර ඇවිදගෙන එනවා. එහෙම අර මූ වෙනව අඩුයි.
මෙයත් එක්කම හිටිය තවලාමෙක් තම ඌෂි කියලා ශලිනි 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 කියලා හොඳ මොඩලින් කරා. ඊට පස්සේ හොඳ ඩාන්ස කෙනෙක්, එයා කැන්ඩියන් ඩාන්ස කෙනෙක්, ලතින් කැනේ ඩාන්ස කෙනෙක්. ඒ දෙන්න මට මේ රොෂානවයි යවයි හොඳට මතකයි. මොකද ගුඩ් ෂෙපර්ඩ් කොන්වෙන්ට් එකේ අර යුනිෆෝම් එකත් වෙනස්නේ. ඒ එහෙම ඇඳලා එනකොට එයත් හොඳට මේ දැන් මේ දෙන්න හිටියට අරයා පොඩ්ඩක් ඉස්සරහට යනවා. මෙයා ඉතින් පිටිපස්ස යාළුවෝ ඉන්න හැබැයි මේ ඔහොම ඉන්න යාළුවෝ අංග ඇද්දගෙනත් යනවානේ. හරි, එහෙමනම් මම හිතන්නේ නේමාලි මිස්ගේ ගුරු ජීවිතය පිළිබඳවත් කතා බහ කරනකොට නේමාලි මිස් කොහොමද කලාවට සම්බන්ධ වෙන නිසා මේ නර්තන විෂය ප්‍රගුණ කරන්නේ කොහොමද, ඒ පසුබිම සැකසෙන්නේ කියලා මම හිතන්නේ හරි ආසයි දැනකියා ගන්න. හැබැයි පුංචි විරාමයකට යන්නට වෙනවා. අපි විරාමයක් කරගෙන නැවතත් එකතුමු මේ ගුරු පාරේ විශේෂාංගයත් එක්ක. විරාමයට යනද කලින් නේමාලි මිස්ගෙන් තමයි මම ප්‍රශ්නයක් ඇහුවේ. කොහොමද නේමාලි මිස් කලාවට ආදරය කරන්නේ, මේ නර්තන විෂය ප්‍රගුණ කරන්න ගුරුවරුකම් ලැබුවේ කාගෙන්ද කියලා අපි පස්සෙන් කතා කරමු. මගේ අම්මට හොඳට නටන්න, ගායන, රඟපාන්න පුළුවන්කම තිබිලා තියෙනවා ඒ කාලේ. එතකොට මට මතකයි අම්මා කියනවා, මම හිතන්නේ ශේත්‍රයේ හිටිය නන්දා ජයතුංග කියලා ගුරු මහත්මයක්, DSN නැක් විද්‍යාලි ගුරුවරයෙක්. ඒ නන්දා ඇන්ටිත් එක්ක තමයි අපේ අම්මා එකට මහගම සේකරසගේ තම අම්මලා ගුරුහරුකම් ලැබුවේ. ඉතින් ඉස්සර මහගම සේකරසගේ වැඩසටහන් වලට එහෙම අම්මා සහභාගී වෙනවා. නමුත් එයාට ගෙදරින් ඉස්සර දැන් අද වගේ ළමයිට නිදහසක් තිබ්බේ නෑ. ගෑනු ළමයිට කලාවට සම්බන්ධ වෙන්න ඒ කාලේ ගොඩක් නීති රීති වැඩි. ඉතින් ඒ හින්දා මගේ අම්මටත් ඒ නීති රීති පැනුණා. ගෙදර සීයාගෙන්, ආච්චිගෙන්, මාමලාගෙන්, අම්මගේ අයියලා හිටියා ගොඩක්. ඒ හින්දා එයාට ඉතින් යන්න බැරි වුණා. එයාට ඉතින් වෑන් එක ඇවිල්ලා ඔය ෆිල්ම්ස් වලට එහෙම අනගහන්න ගෙනියන්න එනවා. ඉතින් ගෙදරින් යන්න දෙන්න. ඉතින් එයා එහෙමම එයාට ඒ කලාව කරන්න හම්බුනේ නැහැ. ඉතින් මම හිතන්නේ අම්මා මට ඒ නීති රීති දැම්මේ නැහැ. මම පුංචි කාලේ ඉඳන්ම නටන්න, ගයන්න හරි දක්ෂයි. පාටි එකකට ගියත් මම කොහොම හරි නටනවා. නටලා තෑගිත් අරගෙන තමයි එන්නේ. ඉතින් අම්මට පේන්න ඇති මට මේ හැකියාවක් තියෙන. ඉතින් ඉස්කෝලේ මුලින්ම මං ගියේ කාන්තා විද්‍යාලයට කැලණිය තිබ්බ. ඉතින් ඒකෙදිත් මං ඔය නටන ගයනේ වේ හැම වෙලාවෙම ඉදිරියෙන් හිටියා. ඉතින් අම්මා මට හැම පැත්තෙම සහය දුන්නා මේ නැටුම් ගැයුම් කරගෙන යන්න. ඊට පස්සේ මම ඉස්කෝලේ ගියේ කොළපිටි සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලේ. ඒකෙදි මට හම්බුණා හොඳ ප්‍රින්සිපල් සිස්ටර් කෙනෙක්, සිස්ටර් ෆ්‍රාන්සිසියා. ඉතින් එයා එහෙම කිව්වේ අනිවාර්යෙන්ම අමරසිංහ මේ දුවනේ මාලි නටන්නම ඕනේ, මං එයා නටනවා නම් විතරයි ඒ ලෙවල් කරන්න වෙන පාසලකට යවන්නේ එහෙම කියලා. ඉතින් ඒ අයට පේනින් ඇති මං දුර ගමනක් යයි කියලා. ඒ හින්දා මං ඊට පස්සේ ශේත්‍රයේ හිටිය ප්‍රවීණ ශිල්පීන් හිම්බබ ධර්මරිසිරි සර් ළඟට ගියා නටන්න. එතකොට කොල්ලුපිටියේ තිබ්බ ක්ලාස් එක. ඒ ඉන්න ගම ඊට පස්සේ උසස් පෙළ කරනකොට මම පනිබාර්ත ගුරුතුමා ළඟට ගියා. එතනදී රජිනි සෙලනායක මිස් හම්බුණා, පනිබාස්ස. ඉතින් සර් ළඟින් තමා මගේ ජීවිතේ ගොඩක් වෙනස්කම් සිද්ධ වුණේ. බුදවත්ත සර් මුණ ගැහෙන්නේ මං හිතන්නේ නර්තනය නිසාමයි. එතකොට පනිබාස්ස කරා ගම්මානේ මල්පිපල කියලා ගීත නාටක අංගුද්‍රා ගීත දෙකක් අටංගු ගම්මුදාවකට කරේ. ඒකේ රංගපාන්න නටන්න බුදවත්ත සර් ආවා. මං එත එවකට මොන විදිහේ නටනවාද සර්ව කොයි විදිහෙන් දැකලා තිබ්බේ නැහැ. ඉතින් උපුලි ජයවන්ති නංගි තමයි කිව්වේ, අනේ අද බුදුවත් අයියා එනවා නටන්න, ඔයා දැකලා නැහැ නේ මලියක්කේ, අමාර ලස්සනට නටනවා, හරි ලස්සනයි, එයා ගොඩාක් උඩ යනවා එහෙම කියලා. මට ඉතින් ඒත් ගානක් නැහැ. ඉතින් ඒ කාලෙදී එහෙම ආදර හැඟීම් කියන ඒවා නැහැ. මොකද ගෙදර නීති රීති තද හින්දා අපි ඉගෙන ගන්න ඒවට විතර. ඉතින් එතනදී ඒත් කොහොම හරි දෛවය කියන්නේ මට ක්‍රිස්ලි බුදුවත්ත සර් හම්බුණා. ගැලපෙනම කෙනෙක් ජීවිතයට එකතු වුණා. එකතු වුණා. ඉතින් මම ඔහුට හොඳ පොකුටු ලස්සන කොණ්ඩයක් තිබ්බා. අර විජේ කුමාරතුංග මහත්මයාට තිබ්බ වගේ කොණ්ඩයක්. ඉතින් මම ඒ කොණ්ඩෙට හරි කැමති. මොකද නටනකොට එහෙම කොණ්ඩෙන් හරි අමුතු ගැම්මක් එනවා. එයාගේ හොඳ පිරිමි පෞෂයක් තියෙන නැටුම් දැක්කා. ඉතින් වර්තමානයේ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ මං ගුරුවරියක්. දැන් මගේ ගුරු සේවය අවුරුදු
රොෂාන ඔයාගේ පාසල් යන කාලේ ඒ සුන්දර මතකයන් අපිට පුළුවන් මේ වෙලාවදී දැක බලා ගන්නට ඡායාරූප තියෙන අපි සෝදානම් කරලා මේ අන්තිම දවසේ කොහොමද මේ අන්තිම දවසේ ඉලවල් ක්ලාස් එකේ ගත්ත ෆොටෝ එකක් මම පොඩක් අඬලා ඉන්නේද මේ අන්තිම දවසේ ගත්ත මගේ යාළුවෝ දෙන්නත් එක්ක කන්‍යාරාමයක අධ්‍යාපනය ලබන්න ලැබුණා මේ කැමරා එක මේ අපේ චැපල් එක ළඟ පල්ලිය ළඟ මේ කැමරා එක ගෙනිච්චේ කවන්නෑ නේ දැන් කිව්වට ලන්ච් බොක්ස් එක ඇතුලේ දාලා තමයි ගෙනිච්චේ ඉස්කෝලේ ගෙනියන්න දෙන්නේ නැහැ කැමරා කරලා තියෙනවා නේ අන්තිම දවසනේ එහෙතෝ හවු වුණත් කවන්නෑ ලන්ච් බොක්ස් එක දාගෙන ගෙනිච්චේ මේ හොරෙන් ගිහිල්ලා මේ ෆොටෝස් ගත්තේ මේ අන්දරේ එදා තමයි ගොඩක් දුක දැනුනේ මේ මේ ස්පෝර්ට්ස් මීට් එකට අපි එයා කරා අනේ මේ කලාව ශේස්ත්‍රේ දැන් මතක් කරනකොට ආයි පාසල් යන්න තියෙනවා නම් නෑ මට ඇත්තටම මට මේ ක්ලාස් එකට යන්න පුළුවන් නම් මිස්ලාගේ මට අඩුතරම දැන් ඔයාට ක්ලාස් එකට යන්න බෑ නේද දුවවහරි පිළිවෙලකට පන්තියේ යන්නේ අපිට ඒකම තමයි වාගෙන් කරන්න තියෙන්නේ අද උදේ මං කිව්වේ කාඩ් එක දැක්කහම අම්මයි දුවගේ දෙන්නගේ කාඩ් එක බැලුවම දෙන්නම යලට මහට තමයි පන්තිය ඇවිල්ලා තියෙන්නේ නෑ මිස් දුවත් නම් වෙන්නේ මම අර මම යනකොට දුවත් මාත් එක්ක හැමතැනම යනවා හැබැයි මගේ මැනුන් අහනවා මං මේ දැන් දුවගේ නාවහම සුදර්ශිකේ මං කරු ශානෝම කරන්න බෑ කියලා ඉතින් එප නෑ මිස් මං ගේන්න නෑ මම අතර මොන පන්තියට නොගියත් සිංහල ක්ලාස් එකට යන්න වෙනවනේ. හරි. එහෙමනම් අද දවසේ අපිත් එක්ක එකතු වුණා නේමාලි මිසුත් ගොඩාක් වැඩ රාජකාරී තිබිලා පාසල් යන්නට තියෙන දිනයක් අද දවසේ නේද? මේ සියලු දේවල් අනේ ගොඩාක් ස්තුති කරන්න ඕනේ මිස් මිස්ට ගොඩක් පිං. මේ වගේ ලාවක මිස් ආව එකට. මේක ගොඩක් ගරු කරනවා. අපිට තව වෙලාව තිබුණා නම් තව බොහෝ දේවල් නර්තනය සම්බන්ධව කතා බහ කරන්න තිබුණා සහ අතීත සිදුවීම් ඇති ගොඩක් දේවල් අපිට මතක් කරන්න තිබුණා. ඔය අලිත් දවසේ කපු මුණ ගැහලා මේ දේවල් පිළිබඳව කතා බහ කරමු. මේ ගුරුපාරේ විශේෂාංගයෙන් දෙදනාටම ආයුබෝවන් එමනම් විඳනේ උදැසන සිකුරාදා දවසේ හිරු විතරේ විශේෂාංගයක් තියෙනවා තවත් විශේෂාංගයක් තියෙනවා ඔබ වෙනින් සූදානම් කළ මේ ගුරුපාරේ විශේෂාංගයෙන් සමු ගන්නවා මුංචි විරාමයක් ලබාගෙන නැවතත් එකතු වෙමු විඳනේ උදැසන සිකුරාදා දවසත් එක්ක අයිබෝන් සුබෝදෑසනක් ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා සිකුරාද දවසේ විඳනි උදෑසන දෙවැනි වැඩසටහන ඇත්තෙම ඔබට මේ කාලය ගෙවෙනවා නොදෙනේවි ඒකට හේතුව තමයි අපි සංගීතයට කැමති මිනිස්සු අපි හඬවල් වලට කැමති මිනිස්සු අපේ ජීවිතේ අපි යම් යම් දේවල් විඳිනවා ගීතයක රසය අපිට දැනෙදී ඒ නිසාවෙන් තමයි අපි සිකුරාද දවස ගායනයට අවස්ථාවක් ලබා දෙන්නේ ලංකාවේ ජනප්‍රියම ගායක ගායිකාවන්ට විවෘත වෙනවා හිරුයි තරුයි මේ මැදිරිය එනිසාවෙන් අපි අද ආරාධනා කරේ ලංකාවේ කලා පවුල් ගත්තාම දෙවන්ත කලා පවුල් තියෙනවා. ඒව අතරින් එක් කලා පවුලක සමාජිකාවකට ඇය නමින් සුප්‍රියා අබේසේකර ආයිබෝන් කියලා පිළිගන්න. සුප්‍රියා දැන් මේ සාමාන්‍යයෙන් අපිට ශේෂ්ත්‍රයකට එද්දී සමාජ පසුබිම ඉතාමත් වැදගත් වෙනවා. දැන් ඔබේ පවුල ගත්තාම තාත්තා චිත්‍රපට නළුවේ අධ්‍යක්ෂකවරේ නිෂ්පාදකේ ශාන්ති අබේසේකර අම්මා දයා හේමන්ත අබේසේකර ආච්චි අම්මා වසන්තා සඳනායක එතකොට සුජාතා අත්නායක මේ සියලු දේවල් වපසරිය තියේදී තමයි ඔබ එන්නේ ගීත ගායනා කරන්න අපි ඒ ගැන කතා කරමු ඇත්තටම කලා පවුලකින් ආපු නිසා මට ගීත ගායනට එන එක එච්චර අමාරු වුණේ නැහැ කලාකාරිනියක් කියන්නේ කලා පවුලක වුණත් මම සින්දු කියන්න බලාපොරොත්තුවක් තිබුණෙත් නැහැ නමුත් මං පොඩි කාලේ ඉඳලම ළමා මණ්ඩපේ ඉඳලා ගොන්විදිලි දිගටම කලාවේ රැඳිලා හිටියා. ඉතින් ආච්චිගේ අම්මගේ මාමගේ වගේ සීඩි තැටිවල කැසට් පටවලට ඉස්සර ගීත ගායනෙන් සහාය වුණා පොඩි කාලේ ඉඳලම. ඒ හින්දා කලාව කියන එක ගෙදර නිතරම පරිසරය මං දැක්කේ කලාව මොකද රංගනයේ පැත්තෙන් ගත්තත් මගේ තාත්තගේ පැත්තෙන් ගත්තත් ගෙදර නිතරම රංගන ශිල්පීන් ශිල්පිනියන් ගෙදර හිටියා වගේ ආ වගේම ගායක ගායිකවරුත් ඒ වගේමයි. ඉතින්
පුදුම දෙයක් කියන්නේ මට අරුමයක් නෙමෙයි අද ගායිකාවක් වෙන වුණා කියන එක ඉතින් ලොකු දෙයක් නෙමෙයි. ඉතින් කොහොම හරි මම අද ගායන ශේෂ්ඨට වෙලා ඉන්නවා. එතකොට දැන් අපි දැකලා තිනවා චිත්‍රපටි අධ්‍යක්ෂවරුන්ගේ නිෂ්පාදකවරුන්ගේ දරුවෝ රංගන ශේෂ්ත්‍රයේ නිරත වෙනවා. නමුත් සුප්‍රියාගේ තාත්තා පොඩ සැරයි කියලා ආරංචි ඒ කාලේ අවස්ථාව දුන්නේ නැද්ද? නෑ නෑ කවදාවත් නෑ. තාත්තා කැමති වුණේ රංගනෙට එනකොට නම් එයා කිව්වේ ඉතින් ගායනයටත් ඉතින් ගොඩක් අපි ලොකු වුණාට පස්සේ තමයි වෘත්තිමය ගායන ශිල්පියෙක් වෙන්න හිතෙන් හිතුනේත් ගොඩක් يعني මේ වගේ කාලේ තමයි මේ මෑත කාලේදී නැත්තම් එච්චර පියා කැමැත්තක් තිබුණේ නැහැ කලාවට එනවට විශේෂයෙන් රංගනයට එනවට කැමති වුණේ නැහැ ඉතින් රංගනයේ සමාල්ලාට ඉතින් ශාස්ත්‍රීය පිළිබඳ තියෙන දැනීම නිසා වෙන්න ඇති අවබෝධ නිසා වෙන්න ඇති කිසිම ගෑනු ළමෙක් රඟපාන්න යවන්නේ නැහැ කියන මතය තමයි එයා හිටියේ ඉතින් ඒක නිසා මට රංග මට පොඩි කාලේ ඉඳලා මේ ආරාධනාවක් ලැබුණා. මොකද නිතරම ගෙදර ආවි ගියේ ඒ සම්බන්ධ ඒ කියන්නේ ආශ්‍රිතය කට්ටිය. ඒ නමුත් ඉතින් තාත්තගේ අකමැති නිසා මම ඒකට කැමති වුණේ නැහැ. ඔව් ලංකාවේ ප්‍රසංග වේදිකාවක් තියෙනවා නම් ඒ කටවුට් එක දකිද්දී මේ මූණ අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද ඒ තරම් ප්‍රාසංගික වේදිකාවට අවශ්‍ය කරන චරිතය තමයි සුප්‍රියා විසේකර ආරාධන කරනවා පළවෙනි ගීතය ගායනා කරන්න. විරාමණ අනතුරු නැවසරක් හිරුයි තරුයි වැඩසටහනත් එක්ක ඔබ ඉන්නේ. අද
අපි ආරාධනා කරේ සුප්‍රියා අබේසේකරට. සුප්‍රියා දැන් වසන්තා සඳනායක කියන නම අදටත් උපදින කෙනෙක් දන්නවා. මොකද ඒක නමත් එක්කම පරම්පරා ගණනාවකට රසවිඳින ගීතය එදා කරා. දැන් ඒ වගේම බිහිවන අය සුප්‍රියා අබේසේකර කියන ගායිකාව අද රටේ පිළිගන්නේ ඒ ගීත හරහා පරම්පරාවේ නම ගෙනියන බව. දැන් එතකොට ඒ කාලේ ආච්චි අම්මා ආච්චි මමී කියලා කියන්නේ එයා මේ ශේෂ්ත්‍රයට හඳුන්වා දුන් ගායක ගායිකාව ඉන්නවද ඒ කාලේ උදව් කරපු? ඇත්තටම අද රටේ ගොඩක් ඉහළින්ම පිළිගන්න ගායන ශිල්පියෙක් තමයි එච්.ආර්. ජෝතිපාල මහත්මයා. ඉතින් එච්.ආර්. ජෝතිපාලයන්වත් මේ ශේෂ්ත්‍රයට හඳුන්වා දුන්නේ අපේ ආච්චි තමයි. මොකද හේතුව ආච්චිගේ ඉස්සර ආච්චි ගොඩක් පොපියුලර් කාලේ ආච්චි අපි සීයත් එක්ක යනවා සාජ්ජවලට මෙයානකොට තමයි මේ එච්.ආර්. ජෝතිපාලයන් එක්ක ආර් සිවනන්ද කියලා තවත් ගායකයෙක් ඉඳලා තිබුණා. ඒ දෙන්න එකට අමරතුතුර ඒගොල්ලෝ මේ ශේෂ්ත්‍රීය ගායනා කරන්න කි දෙන්නෙක් නෙමෙයි නිකන් ආධුනිකයෝ දෙන්නෙක් වශයෙන් ඇවිල්ලා තිබිලා තියෙනවා. ඉතින් පස්සේ අපේ සීයා එතනදි ජෝතිපාලයන් මොකද හින්දි ගීතයක් ගායනා කරනවා අහගෙන ඉඳලා ලස්සන කටහඬක් කියලා අපේ ආච්චිට ඒ වෙලාවේ මතක් කරලා දෙනවා. මේ අර හාදේ හොඳට ගායනා කරනවා නේද කියලා කුමාරය එහෙම තමයි ඊට පස්සේ ආච්චි ළඟට ඇවිල්ලා කතාව කරලා ආච්චිත් ගීතවත් වෙලා ඊට පස්සේ ආච්චිට කියලා දෙනවා එයාට වස්තාවක් කරන් දෙන්න කියලා. ආච්චි ගොඩාක් ඒ දවස්වල ඉතින් ගොඩාක් ප්‍රසිද්ධයි ජනප්‍රියයි. ඒ පාර කොහොමරි එහෙම තමයි ආච්චිත් එක්ක මේ දෙන්නම ඇවිල්ලා තිනවා. සීයයි ආච්චිත් එක ගෙදර ඇවිල්ලා ඊට පස්සේ අවුරුදු දෙකක් විතර යනකම් අපේ අම්මලාගෙත් එක්ක තමයි ලොකු අම්මා කියනවා. ඉතින් පොඩි කාලේ අම්මලාත් එක්ක ඉස්කෝලේ එක බස් ගන්න යනවලු මෙහුම් පන්ති වලට ගෙනියනවලු අම්මලා වගේලා බස් වලට එරගෙන සහෝදරයෝ වගේ. ඉතින් හරි හිතවත් කමකින් ඉඳලා තිබුණා. ඉතින් ඒතර ආච්චිත් එක ගුවන් විදුලියේ ආච්චි ගීත ගායන වැඩසටහන වලට යනකොට ජෝතිපාලයන්ව අරන් යනවලු ආච්චිගේ යුග ගීත ගායනා කරන්න. එහෙම තමයි ඊට පස්සේ ඒ ගීතයේ ගායනා කරන්න ඉස්සෙල්ලා ඔය මහවැලි නදිය කියන ගීතේ තමයි තොටියෝ කියන ඒ පොඩි කැලෙන් තමයි ශේෂ්ඨට අවිතේ වෙන්නේ. නමුත් ඊට කලින් ආචිත් එක ගුවන් විදුලියේ යුග ගීයෙන් සහාය වෙලා තිනවා. හැම වැඩසටහනටම එකයි යනවලු. එක දිනෙකලා ගායනා කළා. ඉතින් ගෙදර ඇවිල්ලා ඉතින් ඒ අවුරුදු දෙකම ඒ සිරියම්ම සාරා කියන චිත්‍රපටියට එන්න ඉස්සෙල්ලා ඒ අවුරුදු දෙකම මං හිතන අම්මා අපේ අම්මලා කියන්නේ අම්මලත් එක්කම තමයි එක ගෙදර ඉතනම උදේනවලු රෑටලු යන්නේ. ඉතින් තව හොඳ හුඟක් ලස්සන රසවත් කතා තියෙනවා. මේ අම්මා අදත් ඒක මතක් කරා. ජෝතිපාලයන් ඒ කියන්නේ අම්මා ගොඩක් පොඩිලු. ඊපස්සේ ඒ ළඟ මුස්ලිම් ගෙදරක ගෑනු ළමෙක් එක්ක යාළු වෙලා ඊපස්සේ අම්මා තේ ලියුමක් කියවලා තියෙනවා. ඔය ලියුම අහුවෙලා ඊපස්සේ ලොකු කට්ටිය රණ්ඩු කරගෙන ලොකු ප්‍රශ්නෙකුත් දෙලා තියෙනවා. ඒ කියන්නේ එච්චරට අර පපි පවුලත් එක්ක එකතු වෙයි. ඉතින් එයා ඒ වගේම WD අමරදේවයන් අද පණ්ඩිත අමරදේවයන් ඉතින් හරි සතුටුයි. ඒකත් කියන්නේ ඉතින් මම ඇත්තටම හරි ආඩම්බරයි. මොකද ඒ වගේ වටිනා කියන ගායකයන් දෙදෙනෙක්ව ආච්චි අඳුන්ලා දීලා තියෙනවා. මොකද ඒ කාලේ ගුවන් විදුලියට පර්මනන්ට් ඔකෙස්ට්‍රා එකක් තිබිලා නැහැ ඒ ආදි කාලේ. එතකොට ඔකෙස්ට්‍රා එක තමන් මරයි යන්න ඕනලු. වැඩසටහනට යනකොට තමන් එහෙමෙන් ගොයින් අර හොයාගෙන එහෙම තමයි අරන් යන්නේ. එතකොට අපි 100ට තමයි ඒත් හම්බෙලා තියෙන්නේ WD අමරදේවයන්ව මොරටුවේදී වයලින් එකත් එක්ක හම්බ වෙලා. ඉතින් ඊපස්සේ ආසියාගේ එතකොට එතුමත් මේ ගුවන් විදුලියටවත් මෙහෙම ගීත ගායනට වෙලා තිබුණේ නැහැ. ඒ වෙලාවේදී ආච්චි සීය අඬ ගහගෙන ඉලා තිනවා. ආච්චි රැල්ල කියලා ඔන්න හොඳ වයලින් වාදකෙක් එක්කගෙන ආවා මං කියලා. ගෙදරට එක්කන් ගෙදරට එක්කන් ඉලා. ඊට පස්සේ එතන ඉඳලා එතුමන් හැමදාම ආච්චිත් එක්ක මේ ගුවන් විදුලි වැඩසටහන වලට වයලින් වාදනයට ගිහිල්ලා එහෙම ඇවිල්ලා තමයි එතුමන් අද පඬිත් කෙනෙක් හැටියට මේවා ගොඩක් දෙනේ නොදන්න කාරණානේ. ඉතින් අපි ඊළඟට තොරගන්න ගීතේ මොකක්ද? අලුත් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා කිව්වා. ඔව්. අලුත් ගීතයක් ප්‍රියන්ත නාවලගේ කරේ. ඉතින් මට හිතුණා පොඩි يعني මගේ වෙනසක් දකින්න මගේ ගුවක් අය ඉල්ලීම් කළා තිබුණා. වේග රිද්මයමයි මම ගායනා කරන්නේ වේදිකාවේදී. ඉතින් මාධ්‍ය වලට දීලවත් මගේ ඒ වගේ يعني හොඳ නිර්මාණ කරන්න කියන ආරාධනාව මත ඉතින් මම ගීතයක් ඊයේ පෙරේද කරා. ඉතින් අද මම ඒක ගායනා කරනවා. හරි. අපි ආරාධනා කරනවා. Oh.
මගේ සිත ඔබ ළඟ නැවති ඔබ සිත මා ළඟ නැවති කියන කාරණාව තමයි පැහැදිලි කරේ. ඒ ගීතේ මේ අපි කවදාකවත් හිතුවේ නැහැ සුප්‍රියා අබේසේකර කියන ප්‍රාසංගික වේදිකාව තරණය කරපු ගායිකාවක් මේ වගේ ගීතයක් ගායනා කරයි කියලා. ඒ ගීතේ තනුව රචනය ඔබේ හඬ හොඳට ගැළපීම සිද්ධ වෙලා තිනවා. මේ වගේ ගීතයක් තෝරාගත්තේ ඇයි සංගීතයේ සැපුවේ කවුද අපිට පැහැදිලි කරන්න? සංගීතයේ සැපුවේ ප්‍රියන්ත නාවලගේ පද රචනය මේ ඇතර මට මගේ හොඳම හිතවතෙක් තමයි ගීත කීපයක් ලියලා මට දුන්නා. දුන්නම් පස්සේ මම ප්‍රියන්තට ගිහිල්ලා මේ මම ටිකක් කලින් ඉඳලා ඇතර මේ වගේ ගීත කීපයක් ගායනා කරන්න ඕන ආසාවක් තිබ්බා. ඊට පස්සේ ඉතින් මේ ගීත ටික හම්බුණාම මම ප්‍රියන්තට ගිහිල්ලා දුන්නා. ප්‍රියන්ත ඊට පස්සේ තේරුවේ මේ වචන ටික තමයි. තෝරලා මේ වචන ටික ගොඩක් ලස්සනයි කියලා මේක සිලෙක්ට් කළා තමයි තනුව දැම්මේ. ඉතින් ඉදිරිදී පද රචකයා ගේනවා. දැම්මනේ තාම නැහැ ලංකාවට එන්න. ඉතින් ඊට පස්සේ මම ඇත්තට මේ ගීතේ මට ආස විදිහටම ප්‍රියන්ත තනුව දාලා දුන්නා. ඉතින් ඊට පස්සේ ඉතින් ගායනා කරා. ඉතින් මම හිතුවා මේ ඉදිරිදි මෙවැනි ගීතත් මගේ මේ ප්‍රාසංගික බව පෙන්නගෙන යන ගමන් මෙවැනි ගීතත් මම මගේ ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕනේ කියලා. ඔව් සුප්‍රියාගේ හස්බන්ඩ් ගැන කතා කරන්න ඕන චාලින්ද හේ වගේ මේ මෑතකදී අපූර්ව වැඩක් කළා තියෙනවා දක්ෂිණ අධිවේගී මාර්ගයේ. මාතර ගිහිල්ලා ඇදිනේ මාතර ගිහිල්ලා ඇද්දි හස්බන්ඩ්ට නිින්ද ගියා. ඉස්ලාම් ගැන සුප්‍රියාට ඩ්‍රයිව් කරන්න පුළුවන් වාහන මොනවද? මෙහෙම හිටියර ඔටෝ වාහන લેසි මැනුවල් අමාරුයි. බඩ කාර් එකයි වෑන් එකයි ඩ්‍රයිව් කරන්න. ඔව් හරි. එතකොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ චාරින්දට නිින්ද ගිය පලා මොකද්ද? ඊට පස්සෙ ඉතින් ඇත්තටම ජීප් එක ඒක මැනුවල්. ඉතින් දැන් මට චුට්ටක් බයයි මම ඩ්‍රයිව් කළාම නෑ කියන්නේ මුල කාලේ ඩ්‍රයිව් කරලා තිනවා දැන් අවුරුදු ගානකට කලින්. ඊට පස්සේ දැන් මට කිව්වා මම පුළුවන් නම් ඩ්‍රයිව් කරනවාද කියලා. හැවුවා ඉතින් මං ගත්තා. කොහොම හරි කිලෝමීටර් 50ක්ම ගත්ත තැන ඉඳලා වැලිපැන්නේද ඊටත් කලින් ඉඳලා ගත්තේ. කොහොම හරි කොට්ටවඩට ගම ගෙනාවා. චාලිද නේද? එයා මං හිතුවා නැගිටගෙන මගේ දිහා බලාගෙන ඉයි කියලා. මම පන බය වෙනවා. මොකද වාහන ඕටෙක් කරනවනේ. හොඳටම නිින්ද ගිහිල්ලා. ඊට පස්සේ ඉතින් කොහොම හරි කොට්ටවඩට ඇවිල්ලා එක්සිට් එක ලං කළා මං නවත්තලකෝ දැන් ගන්න කියලා. හරි. එයා පුදුම වුණා මං ඇවිල්ලා තියෙන විදියට. හරි. අද දවසේ හිරු ටීවී බලන ඔබ සුප්‍රියා ගීත රස විඳින්න කැමැත්තෙන් ඉන්නේ. ඊළඟට තෝරගන්නේ මොකද්ද? රල්ලහප්ප. නෝ. කසුන් සුදන. රල්ලහප්ප ගීත. ප්‍රේමේ රඟ රල්ලප්ප රල්ලප්ප වේරලේ පුරා සයුර කිවා
හිරුයි තරුයි සිකුරාදා විඳින උදෑසන අවසාන වැඩසටහන තවත් අපිට වෙලා ඉතිරි වෙලා තිනවා. සුප්‍රිය අපිට කියන්නකෝ මේ සුප්‍රියාගේ මාසික ආදායම වැඩි වීම සහ අඩු වීම ගොඩක් වෙලාවට ඉතින් හස්බන්ඩ් හරහා තීරණය වෙනවා. මොකද ඒ තරම් අධිවේගයෙන් වාහනේ එලවන්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නවද දන්නේ නැහැ කියලා සුප්‍රියා සමහර තැන්වල කියලා දෙනවා. මොකද ප්‍රසංගවලට යන කාල සීමාව තීරණය වෙන්නේ ඔහු වාහනය ධාවනය කරන ප්‍රමාණය අනුව. මොකද ඊළඟ ෂෝ එකට යනවද නැද්ද කියන තීරණේ ඔහු අතේ තමයි තියෙන්නේ නේද? ඔව්. ශාලින්ද ඒ වගේ. ඔව් ඇත්තටම. මොකද ෂෝස් ගද්දිත් මම ඇත්තටම මේ ෂෝ ප්‍රමාණය වැඩි වෙන්නෙත් එයාගෙන් අහලා තමයි වැඩි කරගන්නේ. මොකද එයා කිව්වොත් ඒ යන දුර ප්‍රමාණයත් එක්ක බලලා මම ෂෝස් ටික අහනවා මේක කරන්න පුළුවන්ද කිව්වොත් එයා කිව්වොත් තමයි ගන්නෙ මම. ඉතින් ඒ වගේම මේ වෙනකම් එහෙම මිස් වෙච්ච ෂෝස් ගොඩක් අඩුයි ඇත්තටම. ෂෝස් මිස් වුණොත් මිස් වෙන අර හදිස්සියෙන් නවත්තන ෂෝස් තමයි. ටයිම් කරලා ඉතින් මගේ වැඩ ටික කොහොම හරි මට කරලා දෙනවා. ඔව්. චාලින්ද හේවගේත් අපි මතක් කරනවා. මොකද සුප්‍රියට මම ප්‍රසංග වේදිකාවේ මට මේ තිලක්කය දාපු නමත් තමයි ප්‍රසංග වේදිකාවේ නයිට් රයිඩර් කියලා. ඉතින් ඇත්තටම නයිට් රයිඩර් මම නෙමෙයි. නයිට් රයිඩර් චාලින්ද තමයි. ඉතින් එහෙම නමක් වැටෙන්නත් හේතු වුණේ ඉතින් එයාගේ ඒ ඩ්‍රයිවිං වල තමයි. හරි. පවුල විස්තර ටිකක් කතා කරන්න ඕන. අම්ම ගැන සහෝදර ගැන අපි කතා කරමු. අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන ගීතයක් තමයි නොකියාම එදා ගීතය. අපි කසුන්ට ආරාධනා කරන පොඩි කොටසක් ගායනා කරමු. ඔව් ගායනා කරමු. නොකියාම එදා ඇසල මහේ සඳ යති පායා නොකියාම එදා ඇසල මහේ සඳ ඇති පායා මහරෑක මොකෝ යන්න ගියේ මාහැර දාලා. බොහොම ස්තුතියි. දැන් සුප්‍රියාලගේ ගෙදර ඉන්න හැමෝටම නර්තනය පුළුවන්. ඒ වගේ මතක් කරන්න ඕන ජාත්‍යන්තර සම්මානයකුත් සහෝදරෙක් ලබාගෙන තියෙන එක්තරා කාලවකවානුවක පොඩි දුවෙක් ඉන්නවා ගෙදර, ස්නේහ. එයා ටීවි එකක් බලලා අන්තර්ජාලය බලලා නර්තන ඒ ස්ටෙප්ස් අල්ල ගන්නවා. ඒවා සුප්‍රියට කියලා දෙනවා කියලා කියන ඇත්ත. ඔව් ඇත්තටම නර්තනය නම් ඔව් හරි දක්ෂයි. නර්තනය නම් ඇත්තටම තාත්තගෙම තමයි. තාත්තට රංගනය වගේම හොඳට නටන්න නම් ලස්සනටම පුළුවන්. ගොඩක් ඉන්දියානු ආභාෂයට තමයි තාත්තා ඩාන්ස් කරන්නේ. ඉතින් ඒක අපේ මගේ දෙවනි මල්ලිට ගිහින් තියෙනවා. ඉතින් එයා 2001-2 වර්ෂවල රටවල් 19ක් නියෝජනය කළ ලතින් ඇමරිකානු නැටුම හදාරලා අවුරුදු දෙකක් පිටපිටම එයා චැම්පියන් කෙනෙක් වුණා රටවල් 19කින්. සුදේව අබේසේකර. ඉතින් එයාට ඒක උපරිම පිහිටුවා. ඉතින් එතනින් පස්සේ ඉතින් ඒ හරහා තමයි ඉතින් අපේ නංගිලටත් හොඳට නටන්න ඩාන්ස් කරන්න පුළුවන්. ඉතින් මටත් ඒ කොහෙන් හරි ඒක ඇවිල්ලා තියෙනවා. මං හදාරලා නැහැ. පාසල යන කාලේ නම් මම උඩරට නර්තනය හැදෑරුව එච්චරයි. ඉතින් අර මගේ අපේ ගෙදර අපේ පොඩි දුව ඕනම ස්ටෙප් එකක් අල්ලනවා. ඉතින් සුදේව් නටනේවත් මේ තම මගේ නංගි කෙනෙක් කියන එයා ඩාන්සින් ක්ලාසස් කන්ඩක් කරනවා. ඉතින් එයාගේ කරන හැම ස්ටෙප් එකක්ම අල්ලනවා. ඉන්ඩියන් ඩාන්සින් ඔක්කොම බලාගෙන ලැටින් ඇමරිකන් ඩාන්සින් කියලා එහෙම නැහැ. ඕන එකක් අල්ලලා ටක් ගාලා ස්ටෙප් එක කියලා දෙනවා. ඉතින් මටත් ගෙදරදී මම මොන හරි කරනවා නම් මේක එහෙම නෙමෙයි මෙහෙම කරන්න කියලා මට උගන්වනවා. ඉතින් ඒ ස්ටයිල්ස් ඔක්කොම. ඉතින් එහෙම තමයි අපේ පවුලට මේක පිටලා දෙනවා. ඔව්. දැන් ඉදිරියට සංචාර කොහෙද තියන්නේ රටවල්? සංචාර තියෙනවා. දැන් හිතන්නේ මේ මාසේ යන්න තියෙනවා මං කටාවලට. ඊට පස්සේ ඊළඟ මාසේ මුල අප්‍රේල් මුල යන්න තියෙනවා ඕස්ට්‍රේලියාවට. තව ස්වීඩන් වලට යන්නත් තියෙනවා. ඒ වගේ තව කුවේට් වලට තියෙනවා සංචාරයක්. ඒ වගේ තියෙනවා. ඉතින් තවත් කියන්න හොඳ නැහැ. අපිට ඔබට දුරකථන ඇමතුණුත් වෙනවා. ඒ අතරේ අදහවසටම ගීතේ ගායනා කරන්න පුළුවන්ද කියලා නම් හැකියාව තියෙනවද කියලා? කසුන් කැමති පුළුවන් නම් කසුන් රෙඩි නම් මම රෙඩි. හරි. අදහවසටම. හරි ඕකේ. මගේ මේ ඇරුම ඉවත නොලා
නොලා අද හවසටම හමුවනු මැනවි රැඟුම් බලන්නට කලාගාරේ මගේ මේ ගීත මේ ඔය ගීතයට ගොඩක් දෙනෙක් කැමති අද හවසටම ඒ ගීතයට මං හිතන්නේ ඔබ සාධාරණ ඉෂ්ට කරනවා දැන් සමහර වෙලාවට සුප්‍රියා අපි තැනකට එද්දී අපිට වෙනම ජීවත් වෙන්න අවශ්‍යතාවය බොහෝ දෙනෙකුට තියෙනවා දැන් සුප්‍රියා දන්න කියන කාලේ ඉඳන් තමන්ගේ සහෝදරයෝ ටික තමන්ගේ අම්මා තාත්තා මේ කට්ටිය වට කරගෙන තමයි ජීවත් වෙන්නේ එකම ගෙදරක කොහේ හිටියත් ඒ කට්ටිය ඕනේ කියන තැන ඉන්නවා අර සගා හොයාගෙන තියෙන්නේ ඔව් ඇත්තටම මේ මට මං පොඩි කාලේ ඉඳලම ගොඩක් අම්මයි තාත්තයි එක්ක ගොඩක් හරි මේ තාත්තට විශේෂයෙන්ම උරතල් වෙච්ච කෙනෙක් මොකද හරියට තාත්තා මාව ළඟ තියාගෙන හිටපු කෙනෙක් ඉතින් අම්මටයි තාත්තටයි දෙන්නටම මේ බැඳීම මගේ තාමත් තියෙනවා ඉතින් මට ඒගොල්ලන් අයින් කරන්නම බැහැ ඉස්සර මේ තාත්තා මේ ඉස්කෝලට එනවා කිව්වම හරි ආසයිනේ කට්ටියම තාත්තා වට කරගෙන යනවා ටීචර්ස් ලයිට්. ඒ තාත්තා රංගනය කරන කාලේනේ. ඉතින් තාත්තෙද්දි මට ඊට වඩා ආසයි. ඉතින් තාත්තා හරි ලස්සනයි. හරිම ලස්සනයි. මේ ඉතින් ඉස්කෝලේ ඉන්න අපේ ඉස්කෝලේ අක්කලා ඔය ටීචර්ස්ලා එහෙම ඔක්කොම එනවා එයාව ගම. ඉතින් එයා තමයි එන්නේ ඇත්තට මාව ඉස්කෝලට බස්සන්නේ කරන්නේ. ඔක්කොම කරේ තාත්තා තමයි. තාත්තා එනකොට සීයා. ඉතින් මොකද අම්මයි තාත්තත් එක්ක මේ බැඳීම ඉතින් මට ඒක හරි අමාරුයි මේ බැඳීමෙන් අයින් වෙන්න. ඒක නිසා මුළු පවුලම නම් කරන් ඉන්නේ නංගිල පවා ඉතින් මගෙත් එක්ක ඉන්නේ රණ්ඩු කර කරලා එකට ඉන්නවා. හරි මේ දැන් සුප්‍රියාලගේ පවුලේ අය දැක්කම සාමාන්‍යයි කියනවා මේ ඔයාලට නිකන් ඉන්දියන් ලුක් එකක් තියෙනවා නේද කියලා. නෑදෑවත් ඉන්නවා කවුරු හරි. ඈ හරි. නෑ ඉතින් කිව්වට ප්‍රශ්නේ නෑ මගේ තාත්තා පියාට ඉතින් තාත්තට ඉන්දියාවේ ඒ සම්බන්ධකම් තියෙනවා තාත්තගේ තාත්තා. ඒ හින්දා ඒක තමයි ඉතින් මට තියෙන සම්බන්ධකම ඉතින් වගේ මගේ කරන දෙවෙනි නංගි ඇමරිකාවෙත් උතුරු ඉන්දියාවේ හින්දි කෙනෙකුට රකේෂ් බැංගේ කියලා ඉතින් ඒක නිසා ඉන්දියන් සම්බන්ධයක් තියෙනවා මට ඒක විශේෂයෙන් තාත්තගෙන් තියෙනවා හරි මේ තව සුප්‍රියා කැමති වෙනත් ගායකයෙක්ගේ හරි ගායිකාවගේ හරි සින්දුව කොටසක් කියන්න කැමතිද මම අහලා තිනවා මේ කසුන්ට පුළුවන් දන්නේ හන්තානට පායන සඳ B flat කසුන් කියන්න හරි අපූර්වට ගායනා කරන අපි දැකලා තිනා මං ගායනා කරන මං ආස ආමරසිරි පීරිස් ගායකයන්න්ගේ හන්තාන්ට පයන සඳ කියන ගීත රසය ඉතින් මගෙන් පොඩි කොටසක් ගායනා කරන්න හරි සම්පූර්ණව ගායනා කරත් කමක් නැහැ අසුන් දෙන්න සාය මතකද කොටසක් කමක් හරි කොටස පොඩි ප්ලේ කරනවාද අඳුරුලලා
කසුන්ටත් කියවු ගාම සින්දු ප්ලේ කරා. ඉතින් සුප්‍රියා ඉදිරියට මොන වගේ බලාපොරොත්තු තියෙන අපිට කියන්නක ඔබ හිරු මෙගා බ්ලාස්ට් වේදිකාවට අහම අමුතුම එළියක් තියෙනවා. ඒ ප්‍රාසංගික බව ඔබ මේ විදිහට ලබා දෙනවා. මතක් කරමු. ඇත්තටම ඉතින් මේ ප්‍රාසංගික බව ඉතින් මට කොහොමත් එනවා මේ සෙනඟ දැක්කහම. ඉතින් දැන් මුල කාලේ නම් මම එහෙම ගායනා කරේ නැහැ. නමුත් ඉතින් මම හිතුවා මගේ ගායනයත් එක්ක මේ ප්‍රාසංගික බවත් පෙන්නුවොත් මට මීට වඩා ගමනක් යන්න පුළුවන් කියලා. මොකද මේ යන මේ රැල්ලත් එක්ක මොකද ඇත්තටම කිව්වොත් ප්‍රේක්ෂකයෝ රැයට ඇවිල්ලා පොඩි රුපියල් 100ක 200ක වගේ ටිකට් එකක් අරන් තමයි ෂෝ එකක් බලන්නේ. ඉතින් ඇත්තටම මේ වෙලාවේදී ඒගොල්ලන් එන්නේ උපරිම සතුට ලබන්නේ. ඉතින් මේ වෙලාවේදී ඇත්තටම අපේ අර ගායනා කරන එක විතරක් නෙමෙයි ගායනයට අමතරව අපේ මොකක් හරි ප්‍රාසංගික බවක් අපේ මොකක් රංගනයක් නර්තනයක් පෙන්නද්දී ඒගොල්ලන්ගේ අමුතුම ඒගොල්ලන්ගේ ඉතින් අර පිබිදීමක් තියෙනවා. ඉතින් එතකොට ඒක නිසා මම ඉතින් ඒ මගේ තියෙන නර්තන හැකියාව මම ඉදිරිපත් කරනවා. ඉතින් සෙනඟ දැක්කම මට විශේෂයෙන් මට මෙගා බ්ලාස්ට් එකේදී ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම හිතාගන්න බැරි සෙනඟක් දකින තැනක් තමයි මෙගා බ්ලාස්ට් කියන්නේ. හිරු මෙගා බ්ලාස්ට් ඉතින් ඒ වගේ තැනකදී මට ඉතින් උපරිම යන්න පුළුවන් තැනට මම යනවා. හරි වෙලාව ගියා දැනුන්නේ සුප්‍රිය අපි අවසානට තොරගන්නේ රඟන රඟුම් නේ රඟන රඟුම් කියන ගීතය. අවසානයේ මොන හරි කියන්න තියෙනවද වැඩසටහන ඉවරෙන්න කලින්? ඉතින් මං ප්‍රේක්ෂකයන්ට කියන මං අද අලුත් ගීතය තමයි මට ඕනකම තිබුණේ ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕනේ කියලා. ඉතින් මං හිතනවා ඒක ආදරෙන් වැළඳ ගනී කියලා ගීතය. ඒ වගේම ඉතින් මං හැමදාම ප්‍රේක්ෂකයන්ට කැමති ආදරේ. මොකද මට ගොඩක් හොඳ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. නිතර දෙවිල කතා කරනවා. සමහර අයට කතා කරන්න මට බැරි වෙනවා. ඉතින් මට ලියන අය ඉන්නවා. ඉතින් මම ඒගොල්ලොත් එක්ක හැමදාම ඉන්නවා කියලා කියන්න කැමතියි. හරි බොහොම ස්තුතියි අද දවසේ වැඩසටහනට සම්බන්ධ වුණාට. ආයිබෝන් කියලා සමුදෙනවා. ආයිබෝන් ඒ වගේම ඔක්කොටම හිරු කාර්ය මණ්ඩලයටත් අපේ කැමරා ශිල්පීන් සංගීතයේ කසුන් මල්ලි සගාට ඔක්කොමලාටම බොහොම ස්තුතියි කියලා කියනවා. කසුන් පොඩ්ඩක් ඉන්න මොකද මෙයාට සින්දුව හොඳටම කියන්න පුළුවන් අර ප්‍රාසංගික බව දීලා ඉවරලා වේදිකාවට ආරාධනා කරන විදිහට කිව්වොත් අපි ආරාධනා කරනවා මල්සරාට ප්‍රේම ලොවේ මාලිගා තුලින් අද හවසට රංගන රංගුම් ගීත ගයන්න සුප්‍රියා අබේසේකර හිරු ඉතරුයි වේදිකා. ගුම්දේ ජයතර ගුම්දේ මිහිරදි ගුම්දේ
දාගේ